සමන්තහා චක්හවාලිසූ අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්ම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලූ අයං බදන්තහා නමුටස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සත්තුතෙමස්සෙ දම්මිසෙරස්ස. ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්සෙ දම්මිසෙරස්සෙ. ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්ස. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ. ධම්මරාජස් දම්මත්සාමිස්ස තතහාගතස් සබ්බ්්‍යුනෝ සම්මා සම්බොද්දස් උතුම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යා දුෂ්ික වචනයක් පිටිනවේවා මගේ අදහසක් ධර්මීයටි විරුද්ධව පිටිනුවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්රමේ ම අවබෝධ කරගනිත්වා සාධූ, සාධෝ සාධූ සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි. අද දවසේදී පිින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුුණාවෙන් දේශනා කොට වදාල ස්ුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මදේශනාව සඳහා පිහතුනි මම මාතුෘකා වශයෙන් යොදාගන්නට අදහස් කරගත්තා. බොහොම වටින ගාතාරත්නයා. දීගා ජාග රතෝ රත්තිී, දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරං සද්ධම්මං අවිජානතා භාග්‍යවතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කලි කොසොල්මහා රජ්ජුරුවෝ අරමුණු කරගෙන මේ ගාතාරත්නය සංග්‍රහ වෙලා තිබෙන්නේ ධම්ම පදපාලී ධම්මපදේ කියල කියන්නේ පමුතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාාවල් වලතින අත්ති ගාම්බීර දේශනා මාලාව භාග්‍යතුන් වහන්සේගේ සරලම දේශනා තියෙන දීගනිකායි. ඒ සරලබවට වඩා යම් ප්‍රමාණිකින් ගැඹරින් දේශනා කරල තියෙන දේශනාවල් තියෙන මජම නිකායි. ඊටත් වඩාති ගැඹුරින්ම දේශනා කර ප්‍රදේශනා තමයි මේ සංයුක්ත නිකායි තියෙන්නේ. ඊටත් ඉහන්ගේපු ගැඹර දේශනාවල් තමයි අංගුත්තර නිකාය තියෙන්නේ. ඒ අතරින් තවත් ගැඹුරින්ම දේශනාකර ප්‍රදේශනා තමයි කුද්ධක නිකාය තියෙන්නේ. ඒ වටන පින්හතුනි අිධර්මය කොටසත් අයිතිවෙන්නේ කුද්දක නිකායේත් බොහෝ ගැඹුරු දේශනා තියෙනවා. එතු ඒ අත්තරේ තියෙනෙ කොටසත් තමයි මේ ධම්ම පාදපාලිය කියන්නේ කුද්දක පාට දම්ම පද උදානී තියොත්තක සුත්තනනි පාතහොම කියලා කොටස් ගණනාවකට පුුද්දක නිකායි බෙදල තියෙනවා එක ධම්ම පදපාලි කියන්න ඇති ගැඹරු දේශනා පිළත්. පින්හතුර මේ දම්මපදිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරයි අපි පිිතු අහල තියනවය ධරමය අවබෝධ කරවන පුද්ගලමට්ටම් හතර උද්ගටි තක්ඥ විපටිතක්ඥ නෙය පද පරම කියලා එක උද්ගටි තක්ඥ ප්‍ර පිරිසට තමයි ධම්ම පදදේශනා කරී එකැනේ වහ වහා ධර්මාබෝධය කරගන්න පිරිස තමයි ධම්ම පදපාලයම් බනයහොවයි නමි දම්ම පදේ කියන්නේ අති ගැම්ඹුරු දේශනා පෙලා එකක් ගාතාරත්නයක් පැහැදිලි කරන්න ගියොත් පිහොතුන අපට සූත්‍රපිටකේම බොහෝ කරුණ එකතු කරගන්න පුළුවන් විනේ පිටකේ අභිධරම පිටකේ බොහෝ කරුණ එකතු කරගන්න පුළුවන් එතර අති ගැඹුරු දේශනා පෙළක් තමයි මේ ධම්ම පාදපාලිය තියෙන්නේ ඒ ගාතාවක් තමයි මේ බාලවර්ගයටයත් දීගා ජාගරත්තෝ රත්වය කෙන ගාථරත්නය අපේ කොසල් රජතුමා දවසක් නගර චාරිකාවේ ඇතිපිටින් ගමනක් යන එදා නගර උත්සභ දවසා පිිුතුය කොසල් රයිතුමාගේ රූපිය අත්තිශයීම මනස්කාන්තයි උසස් රූප සම්පත්තියක් තිබුණි ඒ රූපයට ස්ත්‍රීන්ගේ නෙතංග වසඟ වෙන ගැන කතා කරන දෙයක් නේ පිතිනි පුරුෂයන් ගැසුත් වසී කරවනවා යම් පුරුෂය ක්‍රජුදිහා එකවරක් දැක්කුත් රජුදිහා හැරිහැරි කිහිප වතාවක් දකින්න තර මේ පුරුෂුත් අස කරනවා. එච්චරට ලස්සනු රූපයක් රජුරති පොඩි. ඉතිෙ දා රයිතුමන් මේ නගර චාරිකාව යනකොට එක්තරා ස්ත්‍රියයක් තමන්ගේ නිවසේ දොර කවුලුවෙන් රජුදිහා බලංගින්දම. රජ ඇව දැක්කම රජුටත් ඇ කෙරෙහි ආසාාවක් ඇතිවුුණා. ඉති ඒ වෙලාවෙද රයිතුමා ඇකෙරෙ ඇතිකරගත්තුේ රාගික සිතින් මාලිගාවට ගිහිල්ලා ඇගේ තුරුතුරු විමසැල බලනවා. ඇ සස්වාමික දස්වාමිකද කියලා. කෙන සැමියෙක් ඉන්නවද සැමියෙක් නැද්ද කියලා. ඒේඒවෙලාවෙදී දැනගන්න ලැබුණා ඇට සැමියෙක් ඉන්නවා. සැමියෙක් ඉන්න කාන්තාවක් තමන්ටයිති කරගන්න බෑනිි. ඉඒේ නිසා රජතුමා තීරණය කරනවා මේ ස්වාමියභ මරන්න බරන්න පිහතුන මේ රාගය තියන බරපතලකම රාගේය කියන ඒතරම් භයානක ගින්නා මෙක්කෙ ලෙස්සවල තියන භයානකම කොටසත්තමයි රාගය කියන්නේ දිං රාගය කියල කාරණාව ගත්තම මහිදන කතා කරන්න පැති බොහෝ තියෙනවා තිබාගතුන් වහන්සේ පිළිබඳ බොහෝ කරුණු දක්වල තියෙනවා. ෙක්තර අවස්ථාවකදී අම්ම කෙනෙකුයි පුතකුයි මහන වෙනවා ඇති තමන්ගේ පුතා නිසා නිතර නිතර අම්මාග භික්‍ෂුණණීන් වහන්සේ භික්ෂුන් වහන්සේ බලන් යනවා දැන් මහනෝනාම භික්‍ෂණිය කියන තැන තමයි අම්මයින්නේ භික්ෂුව කියන තැන තමයි පුතායින්නේ. ඉති ඒනිසා දැන් ඒ අම්මට අම්මා අර පුතාට වන්දිනවා භික්ෂටවාන්ඳනවා අන්නේ වන්දනාව කිරීම තුළ අ තමන්ගේ හිතේ අම්මා කියන හැඟීම නැති වෙනවා භික්‍ෂුණියක් නැවිලවා දන්නේ දීට පස්සදී මේ දෙන්න අතරේ ආලයක් ඇති වෙනවා අන්තිවට පිංහතුෙන රාගයනොත් මැඳෙනවා සංවාස යදෙනව දෙන්න බුදුරජාන් වහන්සේවිලා විදිදිය විල්ල භික්‍ෂට චෝදනා කරන්නේ භික්ෂුවක් භික්‍ෂුණයක් එක සංමාසය යෙදින කාරණාවන ව මෝගපුරුෂය නුම්බට නිකමට වත් හිතුුණන ෙදකි ලහෝ මගේ අම්ම කියලා. එහෙම වත්මී වරදි නිදහස්වෙන හිතුන්දදි ක ෙ ඒන පින්තුනනි මේ රාග කොච්චර බරපතලයිද කියලා රජුගිහිතත් එතුුණ එක අ සැමිය මරල හරි කමක් නේ ඇ තමන් සන්තක කරගන්න තමයි දැන් හිත අදහස ඉති ඒ නිසා රයිතුමා අර ස්වාමියාව මාලිගාවට ගෙන්න්නේවා උබොහොම දුප්පත් පිරිසා මේ ස්වාමියයා දන්නවා රජතුමාට මගින් අවශ්‍යතාවයක් නේ රජුමාව දන්නත් නේ නමුත් මේ රජතුමාට හිනම් මගේ බිරිඳකිරී ඇතිකරගතු ආසාාවක් නිසාවෙෙන් වඕනු මේ මාවගන්න වන්නේ එමේ ස්වාමියආාවම රයිතුමා මාලිගාවේ ඔහුට රස්සාවක් දුන්නා ඉරි ඔහුට රස්සාාවදීල බලාපොරොත්තුුණ ඔහු පවරපු රාජකාරියක යම් අඩුවක් වුණු ඒකෙම ඔහොට චෝදනා කර හොමරන් ඉතින් මේ ස්වාමියක දන්න නිසා මේ පුොරුෂය තමන්ට පවරණ සියල්ලොම වගකීම රජුගේ සිතඟි පරදිටු කරල දෙනවා තිරයිතුමායි දරපපුොත් සහය අසාර්ථක වුණා දෙ රජ්ජුරුවන්ට බලාගෙන ඉන්න කාලෙකුත් නේ දෙනිසා රයිතුමා දවසක් තීරණය කළා මීට වඩා වෙන දෙයක් කරන්න ඕන. මේ පුරුෂාව කැනවල කිව්වා නගරෙන් ටිකක් දුරගියාම පොකුණත් තියෙනවා. ඒ පොකුණේ තියෙනවා කොමුදඋප්පල මලුයි අරුණවතිීමැටි. හෙට හවසම් මම පොකුුණේ නානකොට ඒ නාන තොට ඔ ටික ගෙනත් දෙන්න කිවා. නමුත් රජුද්දන්නවා මේ පුරුෂයක් දන්නවා කොමුදුුප්පල මළුයි අරුනවති ැටීතියනෙ මනුෂ්‍ය ලෝකන මේ නාග ලෝකේ මනුෂ්‍ය ලෝකෙන් හොයන්න බෑ නමුදැ රජු හෙමදයක් කිවන් පස දේ පිළිබඳ හොයන්නවත් නැතුව විල්ලා මේක නෑ රජතුමනි කෙල කියන්න බෑනිි එනිසා රජුතුමාගේ අරුමණ ඉටු කරනව කියෙන චේතනාවන් ඔහු උදේම බත්මොලොකුත් බැඳගෙන අර පොකුණ දිහාාවට ගිය මගේයන නුස්සකින් හනෝ හෙම පොුුණත් තියනම එපොුණු හහිද ති. තෙවුන් කියනවා මිත්‍රේ තව යොදුනක් දුරට ගියන් පසෙදි නොම්ඹටේ පොගුණ හුවයකිවා. එදි නෙ හු යනවයන තවටි දුරගහිහල තව නුස්සකම් යහනවා මෙහම පොකුනත් තියන කොහෙදේක තියෙන්නේ. වැඩදුරනය ළඟමයිකි්වා. ඒත් යනවයනම හුවේනිනේ. ොහම කීප දෙනෙකුගගේ අහාහා යනකොට වුුණු පොකුුණ හෝන දීට පස්සේදී අර ගෙනාපු බත්මුල ලිහලා ඒකෙන් බත් භාගයක් ඔහු අනුභව කරලා එක භාගයක් මගේ යන මනුස්සයකුට දුන්නා තමන් අනුභව කරන කොටසැකිනුත් කොටසක් අර පොකුණ ඉන්න මසුන්ට දුන්නා එදිීට පසෙදමේ මනුසයා මෙිනි මිහෙම ප්‍රකාශයක් කරනවා මමා ද මගයන මනුස්සයකුට ආහාරවේලක් දුන්නා. ඒ ලබපු පිනත්. එවගේම මේ පොකුුණේ ඉන්න මසුන්ට ආහාරයක්ද්දීල ඒ ලබපු පිනත්. මම රැස්කරගත්තුයේ සියල්ලුම පින් යමෙක් කනුමෝදන් කරගෙන මට අරුණවතිී මැටි කොමුදුප්පල මළුයි අරගෙන දෙන සේක්වා කියල ප්‍රකාශයක් කලා. එේ ඕක අහගෙන හිටියා එක්තන නාආගරාජය. නාරජ්ජුරූ කල්පනා කරනවා මේ වෙලාවෙදී මට පිනක් කර ගනතිය අවස්ථාව. එරි ඊට පස්සේදී නාරජ්ජුරූ වයිසකවේසයක් මවාගෙන. ඒ ස්ථානයට පැමිණිලා ඔහුගෙන්ඒ කාරණා විමසලා මම කොමු දුප්ල මල්ලු අරනවතති මැටේ ගෙනත් දුන්නත් මට මොනෝද දෙන්නේ කෙලානවා. පිංහත මන්නුමට පින් දෙන්නම් කිව්වා. තියා හොඳහිනඟ එකවත් දෙන්න කියලා ඕ නාගලෝකෙට ගිහිල්ලා ගෙනත්දීලා අර මනුස්්‍ය දුන්න පින අනුමෝදන් කර ගත්තා. ඉරිදැම් මේ පුරුෂය රජුට කියපු වෙලාවටම මේටික ගිහින් දෙෙන් ඕනකමට හනිහානිකට මාලිගාවටිය රයිතුමා කල්පනා කරනවා පුරුෂියෝ කියල කියන්නේ බොහොම නුවන තියෙන පිරිසා. මමද කරන්න බැරි වැඩක් පැවරුවත් මේ මනුස්්‍යයදක කොහෝම හරි කරගෙනාව රජුගේ අරෝමණ ඉටතුු වෙන්නේ. එනිසරයිතුම මොකද කලින් දුොරටු පාල කැට කිව නගර දොරාද වේල පහ වහන්න. සාමාන්‍යෙන් නගර දොරක් වැැහුවම පහුවදා වෙනකන් රජුකිව්වෝව තරීන්නේනේ. දුොරටු පාලකයා දොර වහලා අගුලු දැක්ම. දැමි මනුස්්‍ය සාමාන්‍යෙන් වෙනද වහන්න වෙලාවට කලින් ර දොර ඟට ආවා දුරට පාලකැකකිවම ද දුරට පාලක කැට කිවම දොරී මං රජුගේ රජකාරයට කිහිලෙන ගමං කිල කි්වට ඕ රාජ නියෝගයක් නිසා දොර ඇරනෑ දෙැමි මනුසය දන්නවා රජු බොහොම අසාධාරණ වැඩක් මේ කළේ තේවිලා විදී රජතුමා මනුසයා නගරි මිනිස්සු අතරට ගිහිල කිව්වා උඹබලා දැනගනිත්වා මට රජුගි අදා හරි අසාධහරණයක් වුණා රජුමිහිම වගකීමක්මට පැවරුවා රජතුමා පවරපු වගකීමමම හරියට ඉටු කළා. නමුත් රජතුමා අද මම ඉන්න කලින් දුොර වහලාඉන් රජුට අවශ්‍යතාවේ තියනනි මාව මරන්න හෙට අසාධහරණ කමින් නියෝග පිළිනොපැද්දා කියලා මාව මරයි. එනිසයි අසාධහරණය නුබල හැමෝම දෙනගනිත්වා කියලා ඔහු ජනතාවට එහෙන ප්‍රකාශයක් කළා. ඉතින් රෛතුමා දැන් රැෑබෝ වඋනාම සිරීහන් ගබඩාවට ගිහිල කල්පනා කරනවා මේ මනුස්සයා හෙටෝදේ මරලා ඔහුගේ භාරාව හැටියන්දල මාසන්තක කරගන්නවා. ස්්‍රීකිරහි ඇතිකරගත්තු රාග සිතිම්ම රජතුමා රෑ පහන් කරන්න හතනවා. එනිසා රජුට දැඟර ස්ත්‍රියත් එක්ක ඒරාගෙන් බැඳෙන ආසාව තියෙන නිසා රජුට නින්ද කියනේ. කොයි වෙලේදෙහෙට උදේවෙන්නේ ඒස්ත්‍රියව තමන් සන්තක කරගන්න කිය කිය පිළිබඳ සිහින මව මව රජතුමා හිතිිය දොහොමින්න ගමන් රජතුමාට මධ්‍යම රාත්‍රයේ විශාල ශබද්ධයක් යහුුණ. ශබ්දෙන් ඇහොුණ අකුරු හතර. හඬවල් හතරකි. අකුරු හතර තමයි දසන සෝ කියලා. රයිතුම මේක ඇහුවම හොඳල්ටම බයෝන. උදේ වෙච්ච ගමන් අමාත්‍යවනට මේ කාරණාව කියලා බ්්‍රාක්්මණයෝ රැස්කරවලා බ්‍රාක්්මිනෙන්ටක කිව්වා. බඹුණන්ට මේක කිව්වට බමුණු දන්නේෙ නෑ මේ මොන හඩද්ද ඒ රතුට බයන කියන්නේ. දැ බමුණට මේකට හේතුව දන්නේ නෑ කළ රජට කිව්වෝ රජුගෙන් ලැබෙන සැලකිලි අඩුවෙනවා මොකද තමන්ට විපතක් වෙච්ච වෙලා පිහිටන් වෙන්න බැරි බ්‍රාක්්මණු පිරිසකට සත්කාර කළ වැඩක් නෑන. එනිසා බ්‍රාක්්මණු දැන් නොදන්නා බව කියන්නේ නැතුව රයිතුමාටිකන මහරජ නොඹටයි නොබේ රාජ්‍යයටයි අනාගතයේ වෙන්න තියෙන මහා විපත්තියක පෙර ලකුණු කිව්වය මහ විනාසයක් වෙන්නේකො යන්නේ. හැබැ මහරජය අපි වගේ බ්‍රාක්්මුණුව පිරිසක් නොඹට ඉන්න තාක්කල් නොබේ පිළිබඳ බයිවෙන්න පා කිව්වා. අපි නුබ ඒ කරදරේ නිදහස් කරල දෙන්නන් කිව්වා හැබැ ඒ වෙනුවෙන් යාගයක් කරන්න ඕන කිව්වා. වදයාගටෝන ඇතුන්ගෙන් සීය, අශ්වයන්ගෙන් සීයා, ගවයංගෙන් සීයක්, එලුවන්ගෙන් සීය, ඌරංගෙන් සීයක්, පුරුෂයන්ගෙන් සීයා, ඉස්ත්‍රීංගෙන් සීයක් කියල මෙින මෙිහෙම සිය දෙනා සීදනා බැගින් අරගෙන කරන යාගයා. යාගයක් කියනෝ මරලා ගිනි ගොඩට දානව කියන එකනේ. ඉරි ඒ වෙලාවෙදී රජතුමා අමාත්‍යවරුන්ට ඒ පැවරුවා මේ බ්‍රාක්්මණි විල්ලන දේවල්ටික ගෙනත් දෙන්න කියලා. තින ස්ත්‍රීන්ගෙන් සීයක පුරුෂයන්ගගේ සීයකු තිල්වනි. ඉරිං ස්ත්‍රී පුරුෂයෝ ගෙනාවෙන් පස්සද ඔවුන්ගේ පෞල්ලල ඒක පාර්ටම විල්ල මාලිග වටේ වට කරලා උද්ගෝණ කරන්න ගත්තා. අපි අහහිංසකයෝ මරන්නි එපා කියලා. ඔන්නඔය හන්ඩ අ හලා මල්ලිකා දේවිය මේමොකදද කලබලය කියලා බලන්න රජුගි විලවා රතුමයි වෙලාවෙ තමයි අර මධ්‍යම රාත්‍රිය හපපු හඬඩ කියලා මේ බ්‍රාක්්මණෝ එකට පිළියමක් වශයෙන් යාගයක් කරන්න ඕන එකෙන කාරනාවක් කියල් මතක් කරරි ත්‍රේවිලාවිදි මල්ලිකා දේවිය හිතන්නේ මේ මෝඩ රජා සඳ පායපු වෙලාවක කලාමදරේලින් ආලුක හොයින යනව කිය. කියන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නම් උත්තමයන් වහන්සේ නම පහළ වෙච්ච කාලෙක මිත්‍යයා දුෂ්ටීෙන් ආශිරුවාදයක්ක වයන්න යනවා. ඇතර පින්වතනිම මේ කතාවත් මහිතනමකලටත් ගොඩාක් වැදගත් කතාව කියලා. සමහර වෙලාවට පින්වතනිම තෙරුවන් සරණ යන බෞද්ධියොත් සමහර වෙලාවට ඔහම ආරක්ෂාව හයන අපි දකිනවනි නොපෙනන මිත්‍යාදුෘෂ්ටික සංකල්පවලින් එකතුවෙච්ච සමහර අසාරවත් දේවල්වලින් සාරය හොයන් යනවා ඉරි එහෙම ගිහිල්ල සමහරලාට තමන්ගේෙ තිසරණ බිද ගන්නවා සමහර වෙලාට තමන්ගේ සිිල්පද බිදගන්නවා වගේ හරියට දේවල් අපේ සමාජය තුළු දකින ලැබෙනමනි සමහර ුද්ද විය බලන්න සමහර දේවාලවල් වලට යනවා සමහර වෙලාවටේ තැන්වල පින්හතුනේ දෙවරු කියනවලු මේ රෝගියයාගේ තියනෙ කර්මයා රෝගී බවක් නිසා තමයි දැන් එතනට යන්නේ මේ කර්මයක් තියෙන්නේ මේ රෝගයාාගේ මේ කරමයෙන් මුොදවන්න නං ඔහෝට මේ ගෙවන්ඩ තියෙන තියෙන කරම ටික වෙන සතයකුගේ පිටිියවන්න ඕන. ඒම කළ සමහලට කුුල්ලු මරණවා ඌරු මරණවා එලුවෝ මරණවා වෙන සත්තුන්ගේ පිටියවන්න කියලා. මතකදයාගණ්ඩ අපේ කරම පින්ගොත්තුනේ කාගවත් පිටි යවන්න බේ. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරු අම්මස් කෝමි කර්මය සොකී යයි. කර්මය සොකී යයි. කර්මය තමන්ගේ කර්මය වෙන කෙනෙකු ගෙනවී. තමන්ම තමයි ඒ කර්මය ගෙවන් ඕන. තින්සමේ කාගෙවත් කරම කාගවත් පිටිය අවන්න බැ. එෙමනක් ඒවගේ දේවල් කරන්න ගිහිල්ල බලන්නකු පිහොත්තුනි ඔවුන්ගේ දුක තව කොච්චර වැඩි කරගන්නවද. ඉදි ඒ කරනදීම් පවා පින්වතු සංසාරයට ඔවන්ට රුම වෙන්නම හමවිිනාසන භයානක කරම එකතු වෙනවා තිනිසාපේ පින්වතුන් හිතන්ඩ එවැනි කාරණා කියල කියන්නේ තමන්ගේ සංසාරයේ මුලාවට පත් කරන දේවා. සමහර වෙලාවට බුදුරජාණන් වහස එපාකීඋපු තැන්මලින් සහරදයවල් හොයන්න යනවා. වන්නු කද වනත් පතුරරි බුදුරජාන්සේ පා කියියපපු දේවල්ම කොච්චර කරනවාද ගෙවල් දුරුවල් හදාන පටන්ගන්නවා. සමහර පින්ංහතුනි දේවල් පටන්ගන්නව නැත් බල වෙලාවල් බලලා.ඒව භාග්‍යතුන් වහන්සේගේ අනුශසනාවන වී. බුදුරජාණන් වහන්සේ දේශනා කලති නේව කරන්න නිපා කියලා. ඉතින් ඒවගේ මිත්‍යයා සංකල්පවලිනුත් සාරය හොයාගෙන ඊළඟට තමන්ට සාරය නොලැබෙන කොට කියනවා අපි උද්දේහවස බුදු මදිනවා අපි පෝයට පන්සල් යනවා ඉච්චර පින්දහම් කරන අපිට ඇයි මිච්චර කරදර කියල තම සමහරුද්ධ විය අපි මෙවිල්ලහන්නේ මන්්‍යතර මතක් කරන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධරමය කියන්නේ නිර්මාණවාදයක් නෙවී බොෝ ආගම් තියෙ බිවතුන නිර්මාණවාදයට යටත් වෙලා මොකද බොහෝ ආගම්වල උගන්වන්නේ කවුරුහරි කෙනෙක් මේ ලෝකෙ නිර්මාණය කරපු දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ කියන්නේ එමනිෙමි මෙ ලෝකයේ හැදිලතින සංස්කාරවලි සත්්‍රයන්ගේ කුසලා කුසල කර්මවලින් එදරම මේ සංස්කාර ලෝකයේ පවතින ක්‍රමය තමයි බදුරජාණන්හන්සේ ධර්මය කළ දේශනා කළේ සභාව දහම කියන්නේ ආගීකට සභාව දහම කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භාගතුන් වහන්සේගේ ධර්මිය කියල කෙන සභාවදමට සභාව දහම ක්‍රියාවලිය තමයි බුදුරජාණන් වහන්සේ සර්ව්‍යතාඥානින් දැක්කල ලෝකෙට දේශනා කර තෝට බුදුරජාණන් වහන්සේ ඒ කරුණුකාරණ අපට දේශනා කරද්දී පිහතුන භාග්‍යවතුන් වහන්සේ අපට මතක් කරන්නේ සභහව දහම පවතින දේ සභාව දහම හැමතිස්සම කියන්න මොකක්ද නුම්ඹලා වපුරණ බීජවලට අස්වවැන්න මන්නුබලට දිනම කියලා සභාව දහම කියන්නේ එකයි නුම්බලා වපුරණ බීජවලටමං අස්වැන දෙනව නුඹබලට නුම්ඹල වපුරන්නේ කොස් ඇටන මන්නුඹලට කොස් පැළ දෙන්න නුඹලා වපුරන්නේ අම පැලන අම්බ ෑටනම් අන් නුඹලට අඹ පෙල දෙන්න එවෙස බහව දහම කියනවා නුඹල කොස් ඇට හිටවලා මගින් අඹ පැලබලාපපුරොත්තිෙන්නිපා යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පලා වපුරන බීජවල් ටස්වැන්නේ මම දෙන්නේ කෙ සභාවදහම කියන්නේ. න හොඳ දේකරොත් හොඳ දේදනවා නරක දේකරොත් නරක දේදනවා නරක දේවල් කරලා හොඳ දේවල් බලාපොරොත්තිෙන් එපාකිල සභාවදහම කියන්නේ. තේනිසාම සභාාවදහම පණිවිඩියඇතමයි බුදුරජන් වන්ස අපට දේශනා කරන්නේ. පිතුන භාග්‍යවතුන් වහන්සේ අපට යමක් කරන්න එපා කිව්වනම් එපා කියල තියෙන්නේ. ඒදේ නොකිරීමෙන් භාග්‍යවතුන් වහන්සේට වත් ශසනයටවත් ලැබෙන ප්‍රතිලාබේ දැකළ නෙමේ. ඒදේ කරන්න එපා කියල කියන්නේ ඒදෙන් වැලකීමෙන් වල්ලකනෙ කෙනට සහනේ ලැබෙන්නේ. යමක් කරන්න කියල කියන්නේ. ඒ ප්‍රතිලාභය කරන කෙනට ලැබෙනවමිසක් භාග්‍යතුන් වහන්සේටවත් හසනයටවත් ලැබෙන්නේ ඒ ප්‍රතිලාබේ ලැබෙන්නේ කරන කෙනට දැන් අපේතුම මෙහම උදාහරණයක් ඇතිියට යම් ආයතනයක් තියෙනවා ආයතනය ප්‍රධානයා සේවකයන්ට නීති පණවනවා අසවල් වෙලාවට රාජකාරයට වාර්තා කරන්න ඕන. අසවල් වෙලාවේදි තමයි රාජකාරිය අවසංකරල ගෙදරයන්න ඕන. එදොට වෙලා ප්‍රමාද වෙලා එන්නත් බේ එවගේම තමයි කල් වෙලා සෑනැඇතුව ආයතන යන්න බැයි ඊළඟ අපි කිතමොන්න නීතිරීති පනවල තියෙනවා ආහිතනයේ තියන දේවල් පරිහරණය කරදදි ආයතනේ තියෙන වාහන තමන්ගේ පෞද්ගලික ගමන් බිමංවලට පරිහරණය කරන්න බෑ. එවගේම තමයි ඒ යන තැන්වල කාලය යන තැන් ඒව සටහන් කරඩ ඕන. එවගේම තමයි ආයතනේ දේවල් පරිහරණය කරද්දි විදුලිය පරිහරණය කරනට සීම පනවල තියෙනවා මේවන් නිවල යන්න පරිහරණය කරනත් තැන් ඒව නිවලදාන්න ඔයයි වගේ නීත්‍රීති මාලාවක් පනවල මේවා කල යුතු දේවල් මේවා නොකළ යුතු දේවල් කියලා ආයතන ප්‍රධානය සේවකයන්ට කියලතියෙනෙ ඇයි අර නොකළයුතු දේවල් කළො ඒකෙ අලාභය ආයතනයට එක දරන්නු ආයතන ප්‍රධාන ීතු නොකොළයුතු දේවල් නොකරීන්නවා කරන්න කියපොටික කරනවා පිනතුන ඒකං ප්‍රතිලාබය තියෙනෙ කාටද අර නීතිරීතිතිික පිල්ලි පද්දින්න සේවකයන්ටද නැතන් ආතන ප්‍රධානයටද ආයතන ප්‍රධානියටන නීතිරීතියක පණවලතියෙන්නේ ආයතනේ ප්‍රධානියයාගේ සුබ සිද්ධයටට නැත්තන් සේවකයන්ග සුබසිද්ධියට නෙවේ. බුදුරජාණන් වහන්සේ මේ සාසනය තුළ මේවා කළියයුතු දේවල් මේවා නකළයුතු දේවල් කියලා නීතිරීතිිටිකක් පනවලතියෙන්නේ ඒ අරතෙන්නෙවී. ඒක නොකළයුතු දේවල් නොකලින්දීමෙන් කළයුතු දේවල් කිරීමමින් බුදුරජාන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සගේ ශසනයටවත් ලැබෙන ප්‍රතිලාබය දකළ නෙවේ භාග්‍යතුන් වහන්සේ ඒ විනිේ නීති පනවලතියෙන්නේ. පංහතුන ඒවා පැනෙවවේ වලකින කෙනාට කරන කෙනාට ලැබෙන සහනේ දකලා එනම් මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ යමක්ක්‍ය පාකිව් වනං එක නොකර ඉඳීමෙන් ලැබෙන සහනයේ තමන්ට යමක් කරන්න කිව්වනං එක කිරීමෙන් ලැබෙන සහනයේ ලැබෙන තමන්ට හැබැයි එපා කියපුදයක් කළු කරන්න කියපුදයක් නොකර හිටියොත් එක පාඩුව එක අලාභය එක හානිය වෙන්නේ තමන්ටමයි කියන එකත් අපි මතක තියාගන්න ඕනෑ සභාගතුන් වහන්සේ මේ සිිල්පද පනවල තියෙන්නේ භාග්‍යතුන් වහසේ විනිීනීති පනවල තියෙන්නේ අපේම සුබසිද්ධිය ට අපීම යහපතට එක දන්න නුවනැත්තුනේ පිංහතුන හැමදාම දවසගානෙ වැළෙමිට වැලිමිට ගා උඩදාදා ප්‍රාර්ථනා කරන්නේ අද දවසට මටමි වැලිකට ගානට අවවා දනුශාසනා ලැබේවා කියලා මොකද දන්නවා අවවාදයක් නිධානයක් වගේ වටිනවා කියලා අවවාදයක් දෙනයකොට එකටිකක් වේදනා බරවෙන්න පුළුවන් හැබැ පිවතුනි දෙන අවවාදය පිළිගන්න පුළුවන් මිනමහිම කොහොමද නික මනුස්සෙක් ඉන්නවා එයා කියනවා මම මේ කසින් සිය පහරක් ගහනවා හැබ මේ කසින් සිය පහරක් ගොටිගන්න කැමති නං මං අර නිධන ගන්න දෙනවා එටකොට නිධානය වටිනාකම දන්න කෙනා අර කසපහර සීයේ දුක ඉවසනවනි. මොකද ඒ දුකට වඩා අර නිධානේ තියෙන සැපේ තමන්ට තේරෙනවා. පින්හතුනි නොුවනැත්තා නෝනැත්තන්ගේ අව්වාද අනුසාසනා භාරගඥයාගෙහෙමයි. අව්වාද දෙනකොට අර කසපහරවල් සීෙන් ලැබෙන වේදනා වගේ, දරුණු වේදනාවත් දෙන්නෙන පුළුවන්. නොත් මතකතියාගන්ඩ. ඒ අව්වාදල් ලැබීම කියන්නේ හරියට නිධානයක් ලැබුණටත් වඩා වටිනවා. ජීවිත කීයක් සංසාරයේ දුකින් මුදවලදීද. සිිල්පදයක් රකවන්න දෙනා අවවාදය ජීවිත කීය සංසාරෙත් දුකින් මුදවලදීද. එදිගේ නිසා? භාගිවතුන් වහන්සේ අපට යමක් එපා කියලතින යහපතට කරන්න කියලතින යහපතට එනිසා අපේ පින්වතුනි මිනිමේ අසාරවද්දේවල් මොනොමද සාරවද්දේවල් මොනවද කියල තෝරල බේරලා එව පිළිපදින පුළුවන්නන් වටිනවා එක බොහෝදිනේ මිත්‍යා දෘෂ්ටි පස්සෙ ිහිල්ලා තිසරණ බිඳගන්න අපි දකිනවා තිනිසායි වගේ කරුණු කාරණාවල් වලින් පින්ගඔත්තු දුරුවවෙන්න ලන් තකොට මයි මේ බුද්ධ සාාසනෙහි සැබෑලාබේ අපට අපේ පින්වතුොන්ට විඳින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉරිදැන් මේ කොසල් ම හා රජ්ජුරුවන්ටත් මල්ලිකා දේවිය මේ කරුණුටික පෙන්වල දුන්නා. ති රජ්ජුරුවන්ව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ගියා. රජ්ජුරෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියාගෙන මල්ලිකා දේවිය රජ්ජරෝ බියට පත්පච්ච කාරර්ණාව ප්‍රකාශ කළ තෙවලයි භාගතුන් වහන්සේ සර්වච්චත්ඥානීගේ පිළිබඳ විමසැලබල්ල කියනවා මහරජ නුඹටවත් නුඹේ රාජ්‍යයටවත් වෙන අනතුරක් නෙවී යොය පෙන්ඩුම් කරී. මහරජ නොමටය ඇහුණේ ලෝහකුම්ඹු නිරේ දුක්විදින නිරිසත්වය හතර දෙනකු හඬඩබල් හතර හොමද හඳවල් හතර පිට වනේ බාගදු වහන්සේ කියනවා කාශ්‍යව බුදුරජාණන් වහන්සේගේ කාලේදී හිටියා හතලිස්කෝටියක් දනේ තිබිච්ච සිටු පුත්ත්‍රයෝ හතර දෙනී තිමි හතර දෙනා දවසක් කතිකා වෙනවා තමන්ගිමි ධනය මැරනොකොට අරගෙනියන්නත්බේ තමන්ට මේ ධනය මැරණුකොට වටිනා කමුකුත් නේ එනිසා පඉන්න කාල්ලි මේ ධනය වියදන් කරලා පොළුවන් උපරමටම සැපවිඳිමෝ කියලා හතර දෙනා කතිකා කරගත්තා කතිකා කරගෙන ජෝජනාවක් ඉදිරිපත් කරගත්තා අපි ධනය කැම ති ස්ත්‍රීන්ම ගෙන්වාගෙන ඒ ධනය කැමට ස්ත්‍රීන්ට ධනයදීලා අපි සුරාපානය කරමින් අපි මේ ධනේ වියදන් කරල සතුටුුවම කිව්වා. අදත් බොහෝදනිකුගේ ළඟතින සංකල්පයක් නෝක. ඉන්න කාලේ පොළුවන් කාලෙ ජීවිතයේ විදින්න සමහර හිතන්නේමයි. ආපු ගමනේ විඳල යන්න. විඳවන්න ජීවිතයක් තියාගන්න නැතුව කියල තම සමහරයි එක උපදෙස් දෙෙන්නේ. තති බොහොම කොයිතරං අනුවන සංකල්පද කියල තමයි ඒවා අහනකොට දකිනකුට අපිට හැගෙන්නේ. මොනවයින්ද විඳන්න කියන්නේ පංචකාමි ත්‍රතනති සඳහන් කරන්නේ සමහර කෙනෙක් පින්වතුන මේ උසලා කුසල කරමවල ඉෂ්ට අනිෂ්ඨ බව නොදැනගෙන තමයි මේ ජීවිතය විඳින්නා දන්නේ. නවත් මෙතලදක කරුණ කියන්න නෑ පිතුන බුදුරජාණන් වහන්සේ අපට පංහතුන මේ ධර්මය දේශනා කරයේ මේ පංචකාම සම්පත්තියට ගරහල නිෙවේ ගිහිියෝ වශෙන්ගත්තොතින් බුදුරජාන් වහන්සේ කිසි වෙලාවක ගිහිියන්ගේ ගිහි සැපට නිගහ කරලනේ අද කාලේ බොහෝ දෙනෙකුගේ අතර තියන වැරදි සංකල්පයක් න ඕෝක මේක මේ රිනාත්මක දහම බුදු දහම කියන්නේ එහෙම සංකල්පතමයි බොහෝ දෙනෙක්ග අතර පැතිරිලා තියෙන්නේ දකට බොහෝ වෙලාවට වැරදිට හපු දහම් කරුණු තේතුවක් වෙන්න පුළුවන් එකට බුදුරජාන් වහන්සේ ධර්මියය කැනෙහෙම දහමක් නෙවී බුදුරජන් වහන්සේ කිසි වෙලාවක පින්හතුනිමේ ගිහි සැපියට ගරහලනේ එවනං හිතන්නකො පිංහතුන විශාකාවඋපාසිකාව සෝවාන්වෙනි අවුරුදු හතින් අවුරුදු හතිෙන් සෝවාන් වෙච්චි විශාකා උපාසිකාව අවුරුදු දහසේ විවාහ වෙලා පිහතුනි ළමයි විසිගානක් මේ ලෝකෙට දායාද කරන්නේ එතුකොටඉතින් ළමයි විසිගානක් අරං හැදුවද නේඉරි හිතන්නුක පින්වතුන විශාකාවපාසිකාවයේ ගිහි ජීවිතය කොහොමද ගත කරන්න නැති කියලා. ගිහි ජීවිතයට ප්‍රශ්න තිබුුණන්නේෙනේ. ගිහි ජීවිතය බොහොම යහපත්ව ගත කරන්නේ ළම විසිගානක් හදාගෙන ිතුන බිම්බිසාර මහා රජ්ජුරෝ අංගමගද දෙකර අංගමගද රාජ්‍යන් දෙක රාජ්‍යය කරේ කොහොම ඉඳගෙනද. සෝවාන් වෙලා. තින් බිම්බිසාර රජ්ජුරුවෝ සෝවාන් වුනා කියන එකවත් රටේ ජනතාව දන්නත්නේ රටේ ජනතාවතියා පින්වතුනි සමහර හාමුදුල්ල දෙනගෙන හිටියෙත්න්නේ. අරෙක්තරා ගබඩවිිති විිච් ීඩඳු ප්‍රශ්නයකට ගේ අවරක් නතු අවසරක් න්නායි කෙළ එක්තරා භි‍ුන්හසේනක් රජුගේ බහණ්ඩාගාරෙන් ලී වගයක් ගත්ත කුටියක් හදාගන්න. ඉදි ඒ බහණ්ඩ පිළිබඳ හොයන පිරිසෑවිල්ල නිලධාරන් ඇවිල්ලා ලීදනු නැහැයි කෙළ දනගත්තම ඒ බහන්්ඩාගාරයේ පාලකයාව අරගෙන ගියා අරගෙනයන්නේ රජුගේ අවසරයක් නැතු ලීඩ දුරුවන්න කියලා එ යනකොට අර හාමුදුරුව අතර මගදි මුණ ගැහුුණ එ තමන්ට ලීදඩු දුන්නු මේ බහන්ඩාගාර අමමාත්‍යවරය මේ අර්ගෙනයන්න කළ දැකලා උනාන්සේ අහනු මොකක්ද මේ කර කලබලේ කියලා. එතු ඒවෙලාවිද කියන ස්වාමින ඔබහන්ේට ලීදඩු දුන්නයිඉ එකෙල් ජතුමා මා වරගෙන යනවා. තිබි හාමුදුරුවෝ කියන මහොඳයි අමාත්‍යතුමනි නොඹ බයිවෙන්න එපා මමත් එන්නම් මාලිගාවට රජුට කරුණු දක්වන්න කිව්. ඒේ වෙලාවේ බහන්්ඩාගාර අමාත්‍යවරයා අර හාමුදුරන්ටම රාජපුරෂ තමන්ව බැන්ඳල් අරගෙන යනකොට කියන්නේ. ස්වාමීනී මාව මරන්න කලින් පුළුවන් උබහන්සේන්න කියලා. ඒකෙන් කියන්න මොකක්ද බිම්බිසා රජ්ජුරු සෝවාන් වෙලා කියන එක මේ අමාත්‍යවරය දන්නේ ගො සෝවාන් වෙච්චි කෙනෙ කාවවත් ගාතනය කරන්න අනු බල දින්නේන. එටොට බිම්බිසා රජ්ජර සෝවාන් වෙලා කිය කවුරුවත් දන්නේන්නේ නමුති තින් ිබිසා රජුරෝපින්න් ඔතුන සෝවාන් වෙලා අංග මගද රාජ්‍යන් දෙික රාජ්‍ය කරන්නේ. තු සෝවාන් වෙලා රාජ්‍යන් කරා කියන එක සමහරගෙන පිළිගන්නෙකකුත්න අදකාලපිපින් උතුරට තේරනව නේදමි මඟපල ලබූ අයේ මඟ පල නොලැබු අය ඇතර තිනි වෙනසමොකක්ද කිය එක ති රජුගේෙන් ළඟ හේටු පායවත් දන්න නෑ රජු සෝවාන් කියන එක ච්චරට පිවතුන ආරයන් වහන්සේලා තමන්ගේ ආරප් භාාවය ආරක්ෂා කරනවා. කියල තියනෙ මහාසමේ සූත්‍රය අට්ට කතාවේ නිධානයක් රකිෙන කෙනෙක්කේ නිධානය ආරක්ෂා කරන වගේ තමයිලෝ තමන්ගේ ලැබූ මාර්ගඵලය ආරයන් වහන්සේ ආරක්ෂා කරනව ගැනෙ කිසිවෙෙකුට දැන නොගන්න ඉඩ තියන්න. ඉදින් එකොට පින්වතුන තේරණව නේදමී බුදුරජාන් වහන්සේ ශාසනී හිමී ශ්‍රාවකය කොහොමද කටයුතු කරන්න කියන එක ය නිසාපේ පංවතුන් මේ ධර්මය වර්දවා තේරුම් කරගන්නපා මේ ගිහි සැපය භාගතුන් වහන්සේ නිගහකර පි එකක් නෙවෙේ නමුත් බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළ කියන්න මොකක්ද භාග්‍යවතුන් වහන්සේගේ ධරමය තුළ තියෙන්නේ ඒ සැපය විඳින්න සම්මාජීවයි කියල තියෙන්නේ මිත්‍යයාජීවිෙන් විදින්න එපා කියලා. මිත්‍යා සංකල්පොවලින් ඉන්න එපා කියලා. මිත්‍යා දුෘෂ්ටියෙන් කටයුතු කරන්න එපා කියල තම බුදුරජන් වහන්සේ අවාද කළ තියෙන්නේ. ඒවා සම්මාධිට්ටියෙන්, සම්මා සංකල්පෙන්, සම්මාජීවෙන්, සම්මාවායාමෙන්, සම්මාසතියෙන් මහිමටයුතු කරන්න කියන එක තම බුදුරජන් වහන්සේ දේශනා කළ තියෙන. නැත්තම් මේ කටුමැටි ගෙවල් හදාගෙන මේ ඉරිල්ලගියපු ඇඳිවතවල් ඇැඳගෙන ඒම නැත්තන් මේ සිදුරවෙච්ච කැඩ් ලගියපු මැටිපිගංවල ප්ලාස්්ටිප් පිංන් වල කාබිපි ඉහිමින්න ජීවිතයක් ගත කරන්න බුදුරජන් වහන්ස දේශනා කරලනේ මජීවිත දිහා දැක්කම කියල තියෙන්නේ සංසාරය දන් නොදුන්නු නිසා තමයි මෙහම ීවිත ලැබෙන්න්නේ කියලා. දේකයි පිහතු ලැබිම මේ ධර්මය සමහර වෙලාවට වැරදිට අල්ලගත්තම අපි පින්හතුන බොහෝ සංකල්ප වරත්ත ගන්නවා. භාගතු වන්ස එහෙම දේශනා කරලනෑ කියල තින සම්මාධිත්තිකව ජීවිතය ගත්ත කරන්න. සම්මාජීවෙන් ජීවිතය බිඳඉන්න. ඇති මංට කියන්නගේ අදටත් බොහෝ දෙනින් සමහර වෙලාවට අනර මිත්‍යයා ආජීවීන් සැපහෝයෙනවා. මිත්‍යයා දුෘෂ්ටියෙන් සැපහොයෙනවා. ති ඒ පිළිබඳවනම් මහිතන වෙනම කරුණ ගොඩක් අපේ පින්වතුන් එක සාකච්ඡා කරන වටිනවා අපි ඉදිරි දවසකේ පිළිබඳ කරුණු කාරුණ ටික සාකච්ඡා කරමු. නැම්ම පිරිසත් අර විදිටම බුදුරජන් වහන්සෙනමක් ලෝකයේ පහළ වෙච්ච කාලයක ධර්මයේ තියන කාලයක හතලිස්කෝටියක් ධනී වියදංකරගෙන තමන් ගෙනාපු පින්ටිග වියදංකරගත්තා. පිනායෝජනය කරන පිනවියදං කරගත්තා. ේ ඔයි විදිහයට පින්වතුනී හතර දෙනාම ජීවිතය ගත්ත කරලා මරණයට පත් වුණ. මරණින් මතුව මේ හතර දෙනා ගිහිල්ලි පුදුරුණා නවීචි. තෝක තමයි පවතුනී. භාගතුන් වහන්සේගේ අනුසාසනාව අරමන් කලිනු මතක් කරන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්න්නේ අපිටමස් සභාාවදහමි පවතින දේ කියලා නිර්මාණය කරපිටනය භාගතුන් වහන්සේගේ දේශනාව පවතින ද සභාවදහම කියන්නේ නුඹල කරන දේට අනුව අනුඹලට දෙන්නා නුබල වපුරණ බීජවලල් ටස්වන්නේ මන්නුඹලට දෙනවකිල සභාාවදහම කියන්නේ ද අ පිරිස කටයුතු කර විදිහටයේ පිරිසට වන ලැබුණා අස්වන්මකාද නිීරය කියල තින බුද්ධාන්තර අවිීචය පැහිල තියෙනවා. අවී්චීන් පැහිලා මේ හතර දෙන ඊළඟට ගිහිල්ල වැටල තියන. අවිචී මිදිලා ලෝහකුම්බුකින් අනු නිරියකට. තිම ලෝහකුම්බෝ අනු නිරයේ පිනි මනුෂ්‍යවර්ෂවලින් අවුරුදු හැටදාහක් දුක්විඳිනවා. කොහොමද දුක්විඳින්නේ ලෝහ කොම්ඹ කියල කියන්නේ යකඩ කලයා මේ යකඩ කලයේ ඇතුළෙ තියෙනම නදියඒ නදිය යකඩ උනුවෙලා රත්වෙලා ගලන නදිය. මේ නදට යමෙක් වැටුුණෝ මනුෂ්‍යවර්ෂවලින් අවුරුදු තිස්දාහක් යට යනවා වත් ඉස්දාහ කුඩේෙනවා. සම්පූර්ණ ආයුකාලය අවුරුදු හැටදාහක්. ඉරි අනිිච්චර දීර්ග කාලයක් දුක්විඳිනවා. තුොළ අතන එක අන්තර කල්පයක් දුක්වින්ද. අවිචඒ මහනිරය කවිචය කියන්නේ. ඊළඟට දැන්ම අනුනිරේක වැටල දුක්විඳනවා. එහිතන්නක පින්හතුන අර විඳපු හැප මොනොවද දැම්මි විදින දුක්ටික ගත්තම. අනෝකට තමයි පින්වතුන මේ භාගතුන් වහසගේ ධරමිය අපට තියෙන්නේ. ඉරිමන්නෙමී හතර දෙනා අවුරුදු හැට දාහක් මේ ලෝහකුම්ඹ නිරී දුක්විඳලා උඩට එනවා තමන් විඳින දුක පිළිබඳව කෑගහලක් කියන්න. මේ විඳින දුකපිළිබඳ කෑගහල කියන්නේ හිතාගෙන එෙනවා එක් කෑගහල කියන්න හිතේතියාගේ නවා දුජීවිත මජියවූ අම්මා ඒ සන්තෝ දදන්නසෝ. අපි මිච්චර කාලයක් දැන් දුක් විඳිනවා අපට පිහිටන්න තැන කදාගන පුළුවන් කාලයක් තිබිලා පිහිටන තැන කදාගත්තේ නැති නිසා අපි මේ තරන් දීර්ක කාලෙක් දුක්වින්දා කියලා ඔන කියන්න හිතේතියාගෙන් නොඩට එනවා. නමුත්ත් උද්ඩට ආපපුෝයේ නිරි සත්‍යයට මොවිං පිටූනේ දූ කියන වචනි විතරයි. අන්නේ නිසා තමයි රජතුමාටර දූ කියල මහා හඬක් ඇහුණේ. ඒ දූ කියන වච්චනය පිට වෙන්න කොටමකුදදුුණේ ආයිමත්තර ලොහු කුම්ඹුණරයට වැටුට. මිදුනි නෑ. ඊළඟට ඔන්න කියන්න තවයි කෙනෙක්ෙනවා මෙනි මෙිහෙම සට්ටිවස්ස සහසානී කියල ගාතාව. යාටත් කියන් හිතේතියාගෙනාවට ඒ ටික එකන අවුරුදු හැටදාහක් අපිමි නිරේ දුක්වින්දා කවද්දමම් මේකෙන් ගොඩෙන්නේ කියල හිතේතියාගෙනු කියන්නාවේ. නමුත් ආපු නිරි සත්්‍යයට පෙටෝනේ සර් කියනා කොර විතරයි. සර් කියපු ගමම්ම ආයමත් ලෝහුකුම්ම නිරට දෙගෙන වැටනාා. ඊළඟ කියෙනා කියන්න හිතේතියාගෙනාව නත්ති අන්තෝ කුතෝ අන්තෝ කියල පාටයා ඉදි ඔහුටත් කියාගන පුළුවන් වුනේ න කියනකුර විතරයි. හතර වෙන කෙනා කියන්න හිතේතියක්ගාවා සෝහං නෝන ඉතෝ ගන්පා යෝනිින් ලද්දහන මානුසිං කියලගාතාව ඔහුගේ මොවිනුප්පිට ඕනේ සෝ කියන අකුර විතරයි. ඉතිං එදා රජතුමාට අර දසන සෝ කියලා අකුරු හතරක් කඇහිෙලතියෙන්නේ අන්නර ලෝහු කුම්බුන් නිරේ නි සටතුවය හතර දෙනා කෑ ගහල කියපු හඬවල් හතර. ඉදි රයිතුමාට මේක කිව්ොම රයිතුමා මහා බීතියකට පත් වනා. ගොදු රජුද්ධැන් කරන්න ගේ වගේ කර්මයක්න. ඉරි ඒ වෙලාවෙදී රජුතුමා මේ බිය ප්‍රකාශර නොභාගතුනහසගිස්සරහ. රජ්ජුරු ඒ වෙලාවෙ කියනවා ස්වාමීිනයේ රාත්‍රය මට බොහෝ දීර්ගව දැනුනාා. අර පුරුෂයවිල්ල කියන ස්වාමීනි මට ඒ යොදුන අ දීර්ග මාර්ගයක් වගේ දැනුන යුදුන් සිය දහස් ගානක් වගේ දැනුනාා බුදුරජන් වහන්ස යන්නේ කාරණ දෙකකට එකතු කල්ල කියනවා දීගා ජාගරතෝරත්ති මහරජ කොහොමත් නිදිවරන්නාට රාත්‍රිය දීගයි ප්‍රාත්‍රිය නින්දක් නිදාගෙන නැගිටන කෙනෙකුට සමහර වෙලාවට දැනෙන්න්න පුළුවන් මේ රාත්‍රිය බොහොම ඉක්මට ගෙවුණ කියලා රාත්‍රී දීර්ගභවතේරෙන් නෑනි නිදාගන්න කෙනාට. හැබැයි රාත්‍රියයේ දීර්ගභ තේරෙන්නේ නිදිවරණ කෙනාට මේක කොච්චර දීර්ගයිද කියලා.ඉවගේම තමයි සැතපුම් දහයක් විතර දුරක් වාහනයකින් ගමන් කළොත් යමි සැතපුම් දහයකි විතර දුරක් වාහනයකින් ගමන්කලොත් අප සාමන්‍ය කියමොකෝ කිලෝමීට පහළවක් විතර වගේ කියලා කිලෝමීට පහළවක් විතර දුරක් රතයකින් ගමන්කළොත් හොට මිනිිත්තු විස්සක් තිහක් වගේ කාලෙකින් ඔය ගමනයන්න පුළුව. හැබැයි කිලෝමේටර් පහළවක් විතර දුරක් කෙනෙක් පයින් යන්න ගත්තොති යට කුච්චර විහෙසක් දැනන මත. ඉතින් එකයි කියන්නේ පයින් යන කෙනාට යොදන දිගයි දීගං සන්තස්ස යෝජනා පයින් යන කෙනාට යොදන දිගයි අන්නේ වගේ මහනින දීගෝ බාලානන් සංසාරං සද්ධම්මං අවිජානතා බාලට සංසාරයේ දිගයි මොකක් නිසාද ධර්මිය නොදන්නකම නිසා ධර්මය නවාසොපපු නිසා ධර්මයාගේ නොදැනුවත්කම නිසා බාලයට මේ සංසාරයේ දීර්ගයි. එරි මේ ධර්මියය නොදන්නා කම අපේ සංසාරයට පංවතුන සසරේ දුක්විඳින්න බලපාන විශේෂ සාධකයක් මේ කාරණාව ධර්මය නොදන්න කම පින්වතුන් හිතල බලන්න අපේ සමාජයේ පින්හතුනි බොහොමයක් දෙනෙක් පව්කරන්යයි හරියට ධර්මිය දන්න ඇතිකමනිසා ධරමය දන්නවා කියන එකයි ඒ ධර්මය අවබෝධ කරගෙන පිළිපදිනවා කියන එකයි පිංහතුනි දෙකා එකනි බුදුරජන්ණාන්සරේ අවස්ථාවකද දේශනා කරන්නේ බුදුරු මේ ලෝකයේ පහලවෙෙනක දුර බයි ඊටත්වඩා දුර්ලබයි භාග්‍යවතුන් වහන්සේගේ ධරමය ඒ විද්‍යටම දේශනා කන ශ්‍රාවකයා ඊටත් වඩා දුර්ලබයි කිව්වා ඒ ධරමය අහන ශ්‍රාවකයෝ ඔයිටත් වඩා දුර් ලබයි කිව්වා අහන ශ්‍රාවකයන්ගේ අතරින් පිළිපදදින ශ්‍රාවකයෝ ඒ පිළිපදධන ශ්‍රාවකයෝ ඊටත් වඩා දුර්ලබයි තර මේකින් තේරණව නේද භාග්‍යතුන් වහන්සේගේ ධරමී හැස්සරේෙන කොච්චර දුර්ල බයිද කියලා ති ඇත්තටම පින්වොතුන මේ සංසාර සත්වය අතරින් බුද්ධෝත්පාද කාලයකින් පින්වොත්තුන එතරවෙන්නේ අල්පම ප්‍රමාණය කියලා තියනෙමි සූවිසි අසකට සූවිසි අසංකයකට වගේ ප්‍රමාණයක් තමයි සසර සත්‍යය එතරවෙන්නේ සූවිසි අසංක්‍යකට වඩ වැඩි ප්‍රමාණයක් ඒ ප්‍රමාණයක යන තාමල්ප ප්‍රමාණය කෝමි ගුල ගත්තුොත් කූමිගුල්ලගම ඉන්නම පිින්හතුන විශාල සත්‍යය ප්‍රමාණය තුයි වගේ ගත්තම පින්හතුන අපේ සංසාරය අත්ති දුකාක් ඉඩින් පින්හතුනිම මේ බුද්දෝත් පාද කාලයක ධරමය හරිහට නොදැන ගැනීම අපේ සංසාරයට ලොකූ පාඩවා එකක් කුසල් වඩන්න හිතෙන්නේ අනිත් එක පවට බයක් ඇතිවෙන්නේ. මම පවුකරාම මට මොකක් දෙවෙන්නේ. එක ගොඩක් අඇයට තේරෙන්නේ එකනර මම් මොලින් මතක් කලි සමහරාය සමහර වෙලාවට පව් කරනවා. හරියට පින්වතුනී රස්ස දෙයක් පානය කරන වගේන යමේ ක්‍රසවදධයක් පානය කරනවා. හැබ එක බොහෝම රසවත් නමුත් ශරීර ගතනාම විසයි. ඒ වගේ තමයි සමහර ෞද්දවිය පෞ්කරගන්නේ. පව්කරනවා හරිටර රසවද්‍යයක් පානය කරන වගේ මී පෙනි වගේ රසබත් පවු්කරනවා. පෞකරනය පින් වතුන පෞකර ගනය හිමනි. සමහරලාවට ප්‍රාණගාත කරන්න එහෙමයි හර කංකරන්නේ එහෙමයි කාමය හැසිරෙන්න්නේ එහෙමයි බොරු කියන්න මයි සුරාපානය කරන්නේ එහෙමයි සමහරලට බලන්නුකගේ මනිස්සු ඒ දේවල් කරලා. ඔවුන්ගේ ඒ කරපුදේ පිළිබඳව දැනෙන විදිිය. සමහලට හොරකන් කරලා බලන්නකෝ. ඔවුන් සමහරලට ඉන්න ජීවිතයේ පිළිබඳව. සමහලට මිනිස්සු ප්‍රාණඝාත කරල සතුටවිනිේ දේවලන්නකෝ. මම නැත්තම් මෙතන ගොඩක් විනාසයක් වෙනවා මම තමයි ඇවිල්ල ගැහුවේ සරපයාගේ හිසට මම දෙකයි ගෙහු වෙතනම දගලන්න ගත්තා. එක තමන් කරපු වීර ක්‍රියාවක් වගේ තමයි එක මිනිස්විදිරී ප්‍රකාශ කරන්නේ. සමහරුද්ධ වී බලනුකිීමම මරපු සත්තු මරපු දණ්ඩෙම එල්ලගෙන හරියට මේ පෙරහැරක් ප්‍රදර්ශනය කරනු වගේනේ පෙන්වුට මිනිස් විස්සරහගේ ලේක පෙන්න පෙන්න කියන්නේ කතාව. ඉච්චරට සතුටුයි කරපු පවු පිබඳව සමහර අනෝනය බලන් මේ කාම මිත්‍යාචාරයේ හැසිරිලා ඒ ඔවුන්ගේ ප්‍රකාශය බලන්නක කියන ඔවුගේ කරපු දේ පිළිබඳ වීර ක්‍රියාවක් ැටට තමයි දකින්නේ නමුත් මතකතියාගන්ඩ අල්ලුයට සැඟවෙච්ච ගින්නි පුපුර වගේ තමන්ට විපාක ලැබෙනකොට තමයි පංවතුනේ තමන් අත් සෙීම දුකට පත් පෙන්න්නේ ඇයි මම මෙහෙම දෙයක් කරගත්තේ ඇයි මම මෙහෙම ජීවිතයක් ලැබේ කියලා. අපේ සමාජයේ තුොළ පින්වතුන ඕන තරං ඇස් දෙකට පේන උදාහරණ තියෙනවා. සමහර කෙනෙ ව පිළිගන්නි නෑ. ඇයිඒ ධර්මයෙන් නොදන්නකම නිසා ති ධර්මියයෙන් නො දැනැගැනීම කියනෙ ච්චර ලොකුපාඩුව ක බලන්නක පිොතුන මී බුද්ධෝත් පාදකාලේ ධර්මය නොදැනගැනීම කොයි තරම් මිනිස්සු පින්ංවතුනි මේ මිත්‍ය දුෂ්ටිවලට පැටලනනි හේතුක් වෙලාාද කියලා. දෙ අපේ සමාජය තුළ සමහර වෙලාවට ඔය විවිධ විවිධ හරි මාරියෝන්ගේ දූතියෝයිනවා වගේ සමහර විධ විධ මිති්‍යා දුෂ්ටිකයෝ පහලවෙනවා. හැබේ ඔවුන් නියෝජනය කරගෙනන්නේ බුදු දහම ම් බුදහම ශ්‍රාවකෝනව. ඕවු බුදුරජාන් වහන්සගේ ධරමයට විරුද්ධව කටයුතු කරණ අයි. ඇැබැති උුන් දන්නේ නෑ තමන් කරගන්න පව තමන්ට සංසාරයේ කොච්චර කල් යනවදගේ වන්න කියලා. සමහර උදවිය පින් තු නිහෙම පෞකාර උදවිය පිළිබඳව කියනකොටමක් ඔවුන්ට කියන්නේ. කමක් නෑතින් ඔන්නොහේ මීන්න කාලෙවත් ොයි තියෙන සැපටික විඳවිද ඉන්න දෙන්න මොකද. මරණින් පස්සෙක් දිගට ඔයි පිරිසට දුක් විඳදින්නේ තියෙන කියලා. මොකද ඒ තරමටම පව්ගොඩක් කරගන්නේ. නමුත් පින්හතුි දැන්ගය ඒ බාලයන්ගේ පවකාර හැසිරීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මකද බුදුරජාන්සේ වැඩිහිටපපු කාල පවා ඔය වගේ සිද්ධි ඕනතරන් සිදදු වෙලා තියෙනවන. නමුත් ඕකෙ තියන කණගාට වෙන තැන තමයි. සමහරමි, බණ අහනවායැයි කෙල හිතන සමහරයි පවාපින් ඔතුන අපෙන් වීම සැනවන යෝකො ඒ විදිට කොහොමද සමහරලාවට අහනවා. හා මුදුරණමිනි මෙහෙම මේ බෝසත්වරේ පහළවෙලා තින උබහන්සසිට අහඬ ලැබුුණද. යෝ සමහලටඋු විස්තර කර කර කියනවා හාමුදුරණමෙම බෝසත්වරේ පහළ වෙලා. ඉරිංදැන් ඒක එහෙම උනන් පස්සද ඔවු ඊලකට අහන්නෙමකක්ත් දන්වද හාමුදුරුවනේ එහෙම කෙනෙකුට ඇත්තටම මේ මේ කාලෙ බෝසත්වෙන පුොළුවන්ද ඒහෙම ඇත්තටම කෙනෙකුට බුදුවෙන්න පුළුවන්ද හාමුදුරණේ එහෙම ඇත්තටම මේ වගේ කෙනෙකුට රහත්වෙන පුළුවන්ද මෙහෙම මාර්ගඵල ලබන්න පුළුවන්ද ඒමයියහන්නේ ඇත්තටම පින්වතුනේ ඒ ඔවුන් අහන විදිත්ක තමයි අපට ලොකහනුගාටුවක් ඇතින්නේ හැසිරණ පිරිස ගැනෙවෙේ ඒ අරවිතට අහන පිරිස ගැන. ඇයි ඒ එහෙම මිත්‍යදුෘෂ්ටියක් ආවම ඒ මිත්‍යාදුෘෂ්ටිය යම් ප්‍රමාණිකින් සත්‍යයයි කියලා හරේ හිතාගෙනෙන පිරිසක්ඉන්නවන්න ඒ අහන පිරිස දිහා දැක්කම. එක අහන් එහෙමනි එහෙම වෙන්න පුළුවන්ද එකනදැන් ඒ පිරිස අහන විදිටම හිතෙනවා බැරිවෙලාවක්ත් අපිනිකන්ගේ මිනිසුන්ට කිවෝතින් සමහරලා ටික වෙන්නත් පුළුවන් එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන් කිලවගේ කිවෝති සමහරලාට ඔවුන් ඒකත් පිළිගන්න විදිට තම ඔෝුග හැසිරීම තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ. ධර්මයනො දන්නකමයි. පංවතුන හරියට බුදුන්සරණ ගියපු ශ්‍රාවකයකුටනම් එහෙමවත් හිතෙන්නේ. ඉරි හරියට බුදුන්සරණ ගිහිල්ල නෑ? හරියට ධර්මය දන්නේ නෑ කියන එක තමයි ඒකින් තේරඉන්නේ. දෙකඩේ හොඳ උදාහරණයක් කියන්න. ඔය බුදුරජන් වහන්සගේ කාලෙ හිටියා පින්වතුනි සූරම් බට්ට කෙලික උපාසකි. මේ උපාසකතුමා දවසක් බුදුරජන් වහන්සේ අත්තර මඟදි මොුණගැහිලා ඒ බාගෙවතුන් වහන්සේගින් බණකතාවක් අහනවා. මේ බණකතා වහපු උපාසකතුමා හොඳ ධර්ම අවබෝධයක් කරගෙන බුදුන් සරණය යනවා. එදි උපාසකතුමා ගෙදරටෙනවා, ගතු වහන්සේ ුණ ගැල ගෙදරට එනවා ගෙදරට ආපුවෙලාවේදී බුදුරජාන් වහන්සේ ගෙදරදි වුණ ගැවුණ. එකෙන්දැන් කලින් හමුවච්ච භාග්‍යතුන් වහන්සේ උපාසකතුමා ගෙදරට එෙනෙකොට ගෙදරට වැඩලා. දෙ උපාසතුත් ඒවෙලාවේ කලබලට පත්වෙනව දැන් කලින් දැකපු භාගතුන් වහන්සේ ගෙදරටත් වැඩලන කියලා. එෙහිමන්න පුළුවන් නිරදිියෙන් හරි. ඉති දැන් ඒේලාවේ බුදුරජන් වහන්සේ උපාසකතුමාට කියනවා, කලින් නුඹට මාව මොුණ ගැහුණ මතකද උපාසක තුමා කියන වාමිණි මතකයි. එතු රහනමා උපාසක කලින් මම කියපු බණ ටික මතකද එලන සාවාමිණ මට මතකයි උබහන්ස කියපු බණසිියල්ල මතකයකිවා. ඒවෙලාවිදිී භාගතුන් වහන්සේ සුරම්බට උපසක තුමට කියනවා උපාසකතුමනි මම ඒ විලාවෙ කියපු ධර්ම කාරණාවල් වලින් යම් කොටසක් නුඹට ඒවිලාව කියල දෙනමට අමතකුුණා කිව්වා. අන්නේ අමතක වෙච්ච කාරර්ණාටික නැවත කියල දෙන්නේෙකු මම්මයාාවේ. මොනවද කියල දෙ බැරිවෙච්ච ටික උපාසික මම මේලෝකෙ සියල්ල දුකයි කිව්වට සියල්ල මුදුකනේ සැපැයි කියල දේවල්ටිකක් තියෙනවා. සියල් අනිත්‍යයිකුවට සියල්ල මනිත්‍යනේ නිත්‍යයි කියල දේවල්ටිකත් තියෙනවා සියල්ල මනාත්මයිකෝට සියල්ල මනාත්මන ආත්මයි කළ දේවල් ටිකක් තියෙනවා. අන්නේ ටික කියල දෙ නෙකු මියාව. ඒ විලාවිම පින්වතුනි උපාසකතුමා අර බුදුහාමුදුර වගේන්න කෙනාගේ දිහාාවට ඇගිලදික් කරල කියනවා තෝ පාපී මාරයනේද කියලා. තුොට බලන්න උපාසකතුමා මේ බුදුන් නෙවෙයි මේ මාරය කියලා අඳුනගාත්‍ය අභිඥාවකින්ම තිරදිියකින්වත් නෙවෙේ හ කියපු වචනකින් මොකක්ද කියපු වචනේ? අර මට අමත්තකය වෙච්චික කියල දෙන්නාව කියපු එක මොද බුදුන්සරණගිය පුපාසකතුමා දන්නවා බුද්ධස්සනම බලවාද වෙච්ච කතාවන් මි බුදුවරුන්ග ලම ළඟවච්චන දෙකක්නේ යමක් වෙනවා කිවොත් වෙනවාම තමයි එක මට මත්තක නැතිව වනා කලින් කිය අදි මට පට ලැවනා කලින් කිය අදි මට වැඩිපුර කියවුණ එහෙම වෙන්නේ කවදාවත්? යමක් කිවොත් කිව්වම තමයි. නි අද ගුඩා දෙනෙක් පින්හතුන ඔය වගේ මිත්‍යා දුෂ්ටිවල පට්ලැවෙන්නේ ඒ හරි ධර්මාවවබෝධයනැතිකම එහනං හිතනව තේරවනේදමි ධර්මයෙන් නොදන්නාකම තමන්ගේ සංසාර්ට කොච්චර පඩුවද කියලා. තනිසාපේ පින්වඋතුන් අදිමේ දේශනාවතුලින් අවබෝධ කරගන්න. පිතුම් පුළුවවාන් තරම්මි බනාහන්න. ධර්ම ශ්‍රවණය කරලේ ධර්මාවබෝධය ලබාගන්න. එතකොට ඔයි වගේ මිත්‍යයා දුෘෂ්ටික ස්තාව ලක්ෂ ගානක් මේ පොළොේ පහලෝනත් අපේ පින් උතුන්ගේ මිත්‍යයා දුෘෂ්ටිකයෝදිහා දැකලා පව් කරගන්නේ නෑ. ඔන්ගේ සරණ පතන්නෙ නෑ. තිය නිසාම මේ ලැබිත් අවස්ථාවේ. ධර්මාවබෝධය කරගන්න. අපේ පින් උතුන් හැමදිනාටම ශක්තිය ලැබේවායකෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොද හෙමනගත් දවස රැස් කරගත්තු සියලුම පින්. තුන් හැදි ටම යන ෝදන් කරනවා ෙ ලිකාේ ස ාපතිතුමටත් මාමන්න දි කාරතුමන්ටත් කාර මන් ලෙපිංගත් හැමදි නාටමත් ලප පින් අනමෝදන් වේවා. ඔබාප හැමදිනාටමත් කටිම කාලයකින් පහසුම ආකාරීෙන් සුක සහගත ප්‍රතිපදාාවින්. උතුම් චතුරාර් සත්‍ය ධර්මියය අවබෝධ කරගන්නට මේ උදාර කුසලා නිසංස ධර්මය පාරමි ධර්මයක්ම වේවායි. සාධෝ 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 කියා ප්‍රාර්ථනා කර ආකා සට්ටහා චබුම්මටහා. දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන් සාධෝ 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 අද නෙත්තෙෆම් ධර්ම දක්ෂිණාව පැවැත්තුූයේ පූචිනීය වන්දනය මාතර මහින්ද ස්වමින් වහන්සේ උන්වහන්සේ දේශනා කරන ධර්මානුශාසනාවක්සඳ හා දායකත්වවෙ ලබාගෙනීමට ඔබත් කැමතිනම්. බිन्දුවයි හැත්තැ හතයි, හැත්ත හතයි, විසිපහයි දෙසිය දාහතර අංකයාමතන්න. බිन्දුව හැත්තැ හතයි, හැත්ත හතයි විසිපහයි දෙසය දහතර අංකයාමතන්න තෙරුවන් සරණයි.